සන්ධිය ගැන කතා කරනකොට උරේ සන්ධිය සන්ධි සංකීර්ණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේකෙදි ප්‍රධාන වශයෙන් අපි සලකන්නේ මෙන්න මෙතන තියෙන සන්ධිය. මේක ගෝල කුහර සන්ධියක්. ඊට අමතරව මේ අස්තිය සමග මෙතන සන්ධි වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔබ දන්නවා මෙතන තියෙන උරපතු ඇටයත් මේහා සම්බන්ධව තියෙන සන්ධියක් විදිහට සලකන්න පුළුවන්. උරපතු ඇටය මෙතෙන්ට සම්බන්ධ වෙන සන්ධිය. මේ සියල්ල එකතු වෙලා සංකීර්ණයක් විදිහට තමයි උරයි සන්ධිය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම දැන් සලකලා බලන්නේ මේ මෙතන තියෙන ගෝල කුහර සන්ධිය ගැන. මෙතන තියෙන ගෝල කුහර සන්ධියේ මේ අතින් එන ගෝලය විශාලයි මේ කුහරයට වඩා. ඉතින් කෙලින්ම මේ කුහරය තුළට මේ ගෝලය වැටෙන්නේ නැහැ. ඒකට මේ මාංශපේශීන් වලින් තමයි මේක ආධාරක වශයෙන් තියලා සකස් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි බන්ධනි වලින් බැඳිලා හොඳින් ශක්තිමත්ව සකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔබ දන්නවා මේ සන්ධි ආවරණය කරලා කැප්සූල් එකක්. එහෙම නැත්නම් සන්ධි ආවරණයක් තියෙනවා. මෙන්න මේ සන්ධි ආවරණය ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී මේ සන්ධි ආවරණය ඝන වෙනවා. ඒ වගේම තික් වෙනවා. ඉතින් මේ නිසා මේ සන්ධිය ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඔබට පේනවා මෙහෙම උස්සනකොට මේ සන්ධි ආවරණය තද වුණොත් මෙතනින් ඉහළට ඔසවන්න බෑ. ඒ වගේම පිටිපස්සට ගෙනකොට පිටිපස්සෙන් සන්ධි ආවරණය තද වුණොත් පිටිපස්සට ගෙනියන්නත් බෑ. ඒ වගේම තමයි මෙහෙම ඉස්සරහට ගෙනකොට මේක පිටිපස්සට යන්න ඕනේ මේ ගෝල කුහරේ. නමුත් මේ පිටිපස්සට යන්න බැරි නම් ඒ සන්ධි ආවරණය තද වෙනවා නම් මේ අත ඉස්සරහට ගේන්න බෑ. ඔය ආකාරයට කොයි පැත්තෙන් හරි ඒ කැප්සූල් එක තද වුණොත් ඒ තත්ත්වයට කියනවා තික්ුණොත් ඒ තත්ත්වයට අපි කියනවා ඇඩ්හීසිව් කැප්සුලයිටිස් කියලා. ඕක තමයි පෝෂන් රෝල්ඩ කියන තත්ත්වයේ ප්‍රධානම හඳුන්වාදීම ලෙස හඳුන්වන්න පුළුවන්. මෙවැනි තත්ත්වයකට ප්‍රතිකාර කිරීමේදී මම ඔබට පැවසුවා ඔහුගේ මේ සන්ධිය ආවරණය යම්කිසි තදවීමකට ලක් වෙලා තියෙනවා කියලා. එතන ඒ වගේම ඔබ දන්නවා ඇති මේ සන්ධි ආවරණය තද වුණාම මේකේ යම්කිසි ආකාරයකින් පටක තරලය තැම්පත් වෙලා තද වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ දේ ඉවත් කරන්න අපි අල්ට්‍රාසවුන්ඩ් කියන ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරනවා. අල්ට්‍රාසවුන්ඩ් කරන කියන ප්‍රතිකාර ක්‍රමයේදී අපි ධ්වනිය තමයි භාවිතා කරන්නේ ශබ්දය. හර්ට්ස් 20000ට වැඩි ෆ්‍රීකවෙන්සි එකක්. ඒ කියන්නේ තරම් මේ සංඛ්‍යාතයක් තියෙන ශබ්දයක් මේ ස්ථානයට අපි මේ උපකරණය තුලින් යවනවා. මේකට අපි මේ විදියට පොඩි ජෙලි එකක් භාවිතා කරනවා. ඉතින් මේ විදියට අපි මේ ස්ථානයේ මේ ප්‍රතිකාර ක්‍රමය මෙන්න මේ ආකාරයට කරගෙන යනවා. රෝග තත්ත්වය අනුව මේක කරන කාලය සහ කරන අපි පාවිච්චි කරන ඉන්ටෙන්සිටි එක අපි තීරණය කරනවා. දැන් අපි සූදානම් වෙන්නේ මේ සන්ධියේ චලනයන් ලබා ගන්න. සන්ධිය ඇතුළත ක්‍රියාකාරීත්වය සකස් කරන්න මේ විදිහට අපි පසුපසට යම්කිසි චලනයක් ලබලා දෙනවා මගේ අතින්. මේක ඔහුට කරගත හැකි ආකාරමක් නෙමෙයි. ඊළඟට මම මේක විවිධ ප්‍රමාණ වලින් මේ විදිහට ඉහළටත් මම මේ විදිහට චලනයන් ක්‍රියාකාරී කරනවා මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ තමයි ඔහුගේ අත ඉහළට ඔසවන්න පුළුවන් වෙන විදිහට මම ඔහුගේ මෙන්න මේ ආකාරයට පහළට කිහිල්ල දෙසට චලනයන් ක්‍රියාත්මක කරනවා. මේ චලනයන් ක්‍රියාත්මක නොවුනොත් අත මෙන්න මේ ආකාරයට ඉහළට ඔසවන්න බැරි වෙනවා. ඊළඟට තමයි අපි ප්‍රධානම කටයුත්ත කරන්න සූදානම් වෙන්නේ. මේකෙදි මම කිව්වා මේ සන්ධියේ ආවරණය එහෙම නැත්නම් කැප්සූල් එක තද වෙලා තියෙනවා කියලා. ඒ තද වෙලා තියෙන කැප්සූල් එක බුරුල් කරන්න එහෙම නැත්නම් ඒක ස්ට්‍රෙච් කරන්න අදින්න මම මෙවැනි ක්‍රියාකලාපයක් සූදානම් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට මම මේක ස්ට්‍රෙච් කරනවා. ඔබට පේනවා මේ ක්‍රියාකාරී වෙලා ඒ කැප්සූල් එක ඇදෙන ආකාරය. ඊට පස්සේ මේක තවත් දිශාවකට අපිට ක්‍රියාකාරී කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊළඟට අපි සන්ධිය හොඳින් ක්‍රියාත්මක කරලා බලනවා. දැන් මේ සන්ධිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ආකාරයට සන්ධිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ආධාරක කරලා මේක කරකවන ආකාරය සකස් කරගන්න. දැන් මේකෙදි මේ ඇඳට වඩා මම කකුල තියලා ඔහුගේ අතට ආධාරකයක් විදිහට තියාගෙන ඉන්න ආකාරය ඔබට පේනවා ඇති. අවසාන අවස්ථාවේදී මේ විදිහට අපිට ভাইබ්‍රේෂන් එකක් දෙන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. දැන් අපි සූදානම් වෙන්නේ මොහුගේ මේ සන්ධි සංකීර්ණයම
චලනයන් ක්‍රියාත්මක කරනවා. දැන් ඔබට පේනවා මේ විදිහට සන්ධි සංකීර්ණයම මේ විදිහට රවුමට මම කරකවනවා. ඊට පස්සේ මට පුළුවන් මේක මේ දෙපැත්තටත් මේ චලනයන් නිසියාකාරව ක්‍රියාත්මක කරන්න. දැන් මේක හොඳට මේ විදිහට බුරුල් වෙනවා. මෙහෙම බුරුල් වුණාම ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේක මේ හරියට මෙන්න මෙහෙම අත දාලා මේක ඕන්න මෙහෙම උස්සලා ඉවර වෙලා හොඳ ඇදීමකට ලක් කරන්න පුළුවන්. මේ වගේ ක්‍රියාකාරීත්වයක් කරපුවාට පස්සේ මේක හොඳින් ක්‍රියාත්මක වුණාට පස්සේ මේ අත දාන්න පුළුවන් උරපත අටේ ඇතුළටත් අපිට අත දාන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් මේ ක්‍රියාකාරීත්වය මේ විදිහට දෙපැත්තටම පවත්වා ගත්තට පස්සේ. මේ ප්‍රතිකාර පද්ධතියට සමගාමීව අපි මොහුව නිවසේදී තමා විසින් කරගන්න ප්‍රතිකාර පද්ධතියකට සූදානම් කරලා තියෙනවා. දැන් ඔබට දැක ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට මොහුට මේ අත හොඳට ඉදිරියට නැමිලා පද්දන්න පුරුදු කරනවා. මේක දිනකට දසවතාවක් විතර මුලින් අපි දවසට තුන් සැරයක් කරන්න පුරුදු කරනවා. මේකෙදි ඔබට පේනවා අත පහළට එල්ලීලා තියෙන නිසා ආතතිය බොහොම අඩුයි උරේ සන්ධියට බලපාන. ඒ වගේම තමයි මේ ක්‍රියාවලියෙන් පස්සේ හොඳ රුධිර සංසරණය ඔහුගේ උරේ සන්ධියට ලැබෙනවා. ඒ වගේම තමයි චලනයන් හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි මොහුව මේ ආකාරයට පුරුදු කරනවා රවුමට කරකවන්න. එසේම මේක අනිත් පැත්තටත් ඔහුට කරන්න පුළුවන්. අනිත් පැත්තට කරලා පෙන්නනවා මෙන්න මේ විදිහට. මේකත් අපිට දසවතාවක් අර ආකාරයටම කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔහුගේ අනික් අත ආධාර කරගෙන මේ අත ඉහළට ඔසවන්න පුරුදු කරනවා. ඔබට පේනවා ඒ අත ඔසවනකොට ඔහුට යම්කිසි මට්ටමකට දැන් උස්සන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් ඒක ක්‍රමානුකූලව ඔහු වැඩි කරගන්නවා ඔහුගේ පරාසය. ඊට පස්සේ අපි මෙහෙම පහළට දාලා මේකත් දසවතාවක් පමණ කරනවා. මේක මේ විදිහට කරගෙන ගිහිලා ඊළඟට අපි තවත් අභ්‍යාසයක් ඔහුට කියලා දෙනවා. මම ඉපතරෙන් ඊට පස්සේ ඔබට පේනවා ඔහු තමන්ගේ උරේ සන්ධියේ රොටේෂන් එහෙම නැත්නම් කැරකවීම පිළිබඳ අභ්‍යාසයක නිරත වෙන ආකාරය. මේ අභ්‍යාසය මගින් ඔහුගේ උරේ සන්ධිය හොඳින් අත කරකවන්න පුළුවන් විදිහට ඇතුල් පැත්තට පිටපැත්තට මේ විදිහට පුරුදු පුහුණු කරනවා. මේ ආකාරයට දිනෙන් දින දියුණු කරගන්නා ලද ප්‍රතිකාර පද්ධතියක් අපි ඔහුට පුහුණු කරනවා. ඊට පස්සේ ඔහුට අපි සමග අපට සමගාමීව මේ ප්‍රතිකාර පද්ධතිය කරගෙන යෑමෙන් අනතුරුව මේ අත ඉතා ඉක්මනට සුවපත් කරගන්න පුළුවන් වෙනවා.